තාරිකාවේ වාර්තාව ඇයි මේක ලියන්න දුන්නානේ ඇයි ඔයාලගේ සිංහල පොතේ මේක ලිව්වා නේද ඇයි මේක මම ලියන්න දුන්නේ නැද්ද निदास उत्सव कराने ने देखा हारे ने साहित्य समिति करे ने साहित्य समिति साहित्य समिति होंगी बड़ा पाठ में आप असाले भी मत मामा कुते एक पेन्ना नह होते एक मामा पेन्ना नह वालट तानियम लिदान වෙනවා එහෙනම් අපි එකෙන් අසාලේම ලියමු පළවෙනි වාක්‍ය දෙන්නේ වාක්‍ය ලියන්න පළවෙනි එක සීයේ පොල් ලෙලි ගහන්නද සීයේ පොල් ලෙලි ගහන්නද සීයේ පොල් ලෙලි ගහන්නද देवनी एक රජුරුවන්ගේ ගොනා උඩින් උඩින් කෑවා රජුරුවන්ගේ ගොනා උඩින් උඩින් කෑවා මට ඕනේ මට එපා අද රජුරුවන්ගේ ගොනා උඩින් උඩින් කෑවා උදාහා ගෙදර බල්ලාකෝ දෙවැනි එක තුන්වැනි එක රජුරුවන්ගේ ගොනා උඩින් උඩින් කෑවා හොඳයි පුතේ එහෙනම් අපි සර් දෙවැනි
උදාහරණයක් බලලා කෝ කියනකොට ප්‍රශ්නාර්ථයක් එන්න ඕනද? ඔව් ඔව් අනිවාර්යයෙන්ම විරාම ලකුණු තියන්න ඕන නැත්තම් වැරදීනේ. දැන් ඒක මම මතක් කරන්නේ නැහැ ඊට පස්සේ හැමදාම මතක් කරනවනේ නේද? ප්‍රශ්නාර්ථ ලකුණු වෙන තැන වලට ප්‍රශ්නාර්ථ ලකුණු නැවතීමේ තිත එන තැනට නැවතීමේ තිත නේද? ඒව තියෙන්න ඕන. හොඳයි. එහෙනම් ඔන්ලයින් හදලා ඉවරයිනේ. මම ගොඩක් වෙලා ගන්න. අපි එහෙනම් ලියමු පළවෙනි එක පාට පැන්සලක් ගන්න හරි ගන්න. සීයේ පොල්ලෙලි ගහන්නද? හරි බලමු සීයේ. සීයේ පොල්ලෙලි ගහන්නද? ගහන්නද? දයන්න කරන්න ඕන ප්‍රශ්නාර්ථ ලකුණක් යොදන්න ඕන. ද ඇඩ් කරලා තමයි ප්‍රශ්නාර්ථ ලකුණ දාන්නේ. දැක්කද? සර් හසාරා සීයේ කියන දඬ කොමාවක් දාලා නැහනේ. එහෙනම් කොමාවක් දා ගන්න. දාපු නැති ළමයි කොමාවක් දාලා නේද? හරි දා ගන්න කමක් නැහැ. එහෙම කරන්න හොඳේ. පොතේ නැහැ. නමුත් හැබැයි මේක තියෙන්න නම් ඕන. ද ඇඩ් කරලා තමයි ප්‍රශ්නාර්ථ ලකුණු තියෙන්න ඕන. ගහන්නද? හොඳයි. දෙවනි එක උඩහගේ දෙලේ බල්ලාකෝ. උදහ ගෙදර බල්ලාකෝ. උදහ ගෙදර බල්ලාකෝ. උදහ උදහ ගෙදර බල්ලාකෝ. උදහ මෙන්න උදහ ලියන විදිය. ගෙදර බල්ලා කෝ එනම කෝ කියලා ලිව්වත් කමක් නැහැ. රජුරු වා ගේ රජුවන්ගේ ගොනා උඩින් උඩින් ලියන්න පුතේ බින්දුවක් එනවා. උඩින් උඩින් බින්දුවක්. උඩින් උඩින් කෑවා. රජ්ජුරුවන්ගේ ගොනා උඩින් උඩින් කෑවා. අයියා very good mal sir mal yuge tunen tunai tunen tunai
හොඳයි පුතේ වේ. නයි. සෙච්චෙන් කිගෙන් තුනෙන් තුනයි. ආහා. එහෙනම් මේ සිංහල පොත් දාමු අපි නේද? තුනෙන් තුන නම් තල් දෙකයි තුනෙන් දෙක එක තරුවයි එක තරුවයි මේ අහන්නකෝ පොඩ්ඩක් අපි ඉක්මනට වැරදි කරමු නේද පුතේ අපි පෙන්වන්න මට ෆොටෝ එකක් එවන්නකෝ මම ඊට පස්සේ බලලා එවන්නම් හරි ඔව් ෆොටෝ එකක් හරි මේ අපි යමු එහෙනම් සිංහල පාඩමට යමු හොඳයි නිදහස් උත්සවය ඒක හරි නේද නිදහස් උත්සවය හරි අපි මේ පාඩම කරලා ඉවරයි සාහිත්‍ය සමිති කියන පාඩම තියෙන පුතේ ඔයාලට නෑ ජල ක්‍රීඩා ඔව් නිදහස් උත්සවය නිකන් කිව්වා විතරයි නේ ඔව් පුතේ ඒකේ ඔයාලට ටියුට් එක ලැබුණා නේද ටියුට් එක ලැබුණා නේද සා මේ නිදහස් උත්සවය දීලා ති මම නේද නෑ සර් ඔව් නිබන්ධන කට්ටලයත් ඔව් නිබන්ධන කට්ටලයත් එක්ක මම ඒවලට නිදහස් උත්සවය කරා සර් ඔ ලැබුණා ය කියන කාටද ලැබුණේ ඒක කරා හරි පුතේ ලැබුණා හොඳයි පුතේ ලැබුණ නැති අයට මම ගෲප් එකට දාන්නම් එහෙනම්. හැබැයි දැන් පරක්කු වෙලා තියෙන්නේ නේද? හොඳයි දැන් කෑ ගන්න එපා. අපි එහෙනම් ඔව් ඊළඟ පාඩමට යමු. ඒකෙන් ටියුට් එකේ කරන්න පුළුවන්. හොඳේ නිදහස් උත්සවය. ඒක පාඩමක්නේ. හරි. සාහිත්‍ය සමිති. ඔව් තරුවක් දාලා ලියන්න සාහිත්‍ය සමිති. සාහිත්‍ය සමිති. සාහිත්‍ය සමිති අකුරු ලස්සන ලියා ගන්න සේ ඒ මාතෘකාවද ඔව් මාතෘකාව සාහිත්‍ය සමිති පුතේ මේ සාහිත්‍ය සමිතියක් කියන්නේ ඔය පාසලේ සමිති පවත්වන්නේ හැබැයි උදෑසන රැස්වීම නෙවෙයි තේරුණාද हेलो ओ ඔව් මේ අහන්නකෝ හරි දැන් අහගෙන ඉන්න සාහිත්‍ය සමිති කියන මාතෘකාව ඔයාලා මේ උදෑසන සමිතිය නෙවෙයි හොඳද දැන් ඔන්න පාසලේදී සමිති කියන්නේ මේ ඒ සමිතියේදී පුතේ අහගෙන ඉන්න ඕන විවිධ විශේෂාංග ඉදිරිපත් කරනවා නේද එතකොට සමිතිය මෙහෙවන්න දෙදෙනෙක් ඉන්න ඕන සමිතිය මෙහෙවන්න දෙන්නෙක් ඉන්න ඕන. ඒක පවත්වන්නේ පාසලේ කො පන්ති කාමරේ හරි එහෙම නැත්නම් ඉඳ තිබෙන තැනක. දැන් ඔයාලා තුනවසර නම් තුනවසර ළමයි ඔක්කොම එකතු වෙලා තමයි මේ සමිතිය පවත්වන්නේ. තේරුණාද? ඉතින් මේ සමිතිය අතරතුර ඔව් අහගෙන ඉන්න ඕන. සවන් දෙන්න ඕන හොඳට. සමිතිය
අතරතුර අපි සමිතියේ යන දේවල් වලට හොඳට සවන් දෙන්න ඕන නේද? ඒ කියන්නේ සමිතිය මෙහෙයවන්නේ ඔයාලගේ යාළුවෙක් ඒ යන දේවල් ගැන ලියන්නත් ඔයාලගේ යාළුවෙක් නේද? ඒ අය මුලින්ම තෝරගන්න ඕන. ඉතින් මේ සමිතිය මෙහෙයවන්න සිසුන් දෙදෙනෙක් හිටියක් කමක් නැහැ. නේද? ඒ අය ඒ ළමයි දෙන්න ඉස්සරහින් තමයි වාඩි වෙන්නේ. තේරුණාද? ඔයාලගේ යාළුවෝ දෙන්නෙක් ඉස්සරහින් වාඩි වෙනවා. ඉතින් සමිතිය මෙහෙවන්නේ කොහොමද? දැන් අපි හිතමු උදෑසනම සමිතිය තිබුණොත් එහෙම සුබ උදෑසනක් ආයුබෝවන් නේද? ඒ වගේ පටන් ගන්න ඕනේ. මුලින්ම තිබෙන්නේ ඔබ සැම පිළිගැනීමයි. අර මුලින්ම කරන්නේ පුතේ ඒ සමිතියට සහභාගී වෙච්ච උරු සමිතියට සහභාගී වෙන අය පිළිගන්න. තේරුණාද? පිළිගැනීමේ කතාව කිරීම සඳහා යසිරු සොහිරාට ආරාධනා කරනවා. ඒ කියන්නේ කරවි ආදිරුට ආරාධනා කරනවා. නේද? ඔන්න ඉතින් එයා එනවා. ස්තුති කියලා එයා එනවා. ඉතින් මේ පිළිගැනීමේ කතාව ඒ අපි හිතමු දැන් යසිරු කියන යාළුවට කතා කරා නම් නේද? යසිරු ඇවිල්ලා පිළිගැනීමේ කතාව කරනවා. කවුද පිළිගන්නේ කොහොමද? දැන් සාමාන්‍ය ආයිබෝවන් කියලා පිළිගන්නේ නේද? සමිතිය එහෙම නෙවෙයි. පිළිගැනීමේ කතාවක් තියෙන පුතේ. ඒ කියන්නේ සමිතියට ආපු ගුරුවරු මුලින්ම පිළිගන්න. නේද? විදුහල්පතිතුමාව නම් විදුහල්පතිතුමාව පිළිගන්න. ඊට පස්සේ සමිතියට සහභාගී වෙන යාළුවෝ ටික පිළිගන්න. ඒ වගේ තමයි. ඊට පස්සේ තමයි පිළිගැනීමේ කතාවෙන් පස්සේ තමයි අර විශේෂාංග තියෙන්නේ. විශේෂාංග කියන්නේ මොනවද? ඕනනම් කට්ටියත් එකතු වෙලා ගීතයක් ගායනා කරන්න පුළුවන්. ඒකට කියන සමූහ ගීත කියලා. තේරුණාද? සමූහ ගීත. ඕනනම් කියවීමේ නේද තරඟයක් කරන්න පුළුවන්. කියවීමේ තරඟයක් නේද? ඕනනම් තව තව නේද සින්දු කියන්න පුළුවන් නේද? මාතෘකාවකට කතා කරන්න පුළුවන් නේද? එහෙම ළමයින්ගේ විශේෂාංග ඕන්න ඊට පස්සේ තියෙනවා. අවසානයේ මොකද තියෙන්නේ? ස්තුති කතාව තියෙනවා. ස්තුති කතාව කරන්නේ ඔයාලගම යාළුවෙක්. තේරුණාද? ඉතින් මේ එයා මොකද කරන්නේ? මේ සමිතියේ ස්තුති කතාව, ඒ කියන්නේ සමිතියට සහභාගී වුණු ගුරුවරුන්ට ස්තුති කරනවා. අර විශේෂාංග ඉදිරිපත් කරපු ළමයින්ට ස්තුති කරනවා. ඊට පස්සේ මේ සමිතියට සහභාගී වුණු හැමෝටම ස්තුති කරනවා. ඒ ස්තුති කතාවෙන් පස්සේ තමයි සමිතිය අවසන් වෙන්නේ. තේරුණාද? ඉතින් ওই විදිහට තමයි සාහිත්‍ය සමිතියක් පවත්වන්නේ. සමහර විට ඔයාලා පවත්වලත් ඇති නේද? දැකලත් ඇති සමිතියක්. ඉතින් ඔන්න ওই විදිහයි. දැන් මුලින්ම තියෙන්නේ මොකද්ද? කියන්නේ පිළිගැනීමේ කතාව. පිළිගැනීමේ කතාව. පිළිගැනීමේ කතාව. පිළිගැනීමේ කතාව. පිළිගැනීමේ කතාවටත් කලින් ඔය ආගම සිහි කිරීම උන්වදිනක තියෙනවා නේද? මම කියන්නේ සමිතිය මුලින්ම පිළිගැනීමේ කතාව. ඊට පස්සේ විශේෂාංග නේද? විශේෂාංග නර්තනය කතාවේ හොඳයි. ඉතින් පුතේ ඔය විදියට තමයි සාහිත්‍ය සමිති මේ පවත්වන්නේ. ඉතින් අපි සාහිත්‍ය සමිතියකදී ඉදිරිපත් වුණු විශේෂාංග නේද අපි ලියමු. හරි. මෙතන ලියමු සාහිත්‍ය සමිතියක. තේරුවද නෝන්ද? නෑ නෑ නෑ. සාහිත්‍ය සමිතියක ඉදිරිපත් වූ සාහිත්‍ය සමිතියක ඉදිරිපත් වුණු කලියානි ඔබට ලියා ගන්න.
සාහිත්‍ය සමිතියට ඉදිරිපත් වුණු විශේෂාංග. පළවෙනි එක පිළිගැනීමේ කතාව. සමූහ ගීතය. කියවීමේ විශේෂාංගය. ඔව් මේක මේ විදියටම ලියා ගන්න. ගීතයකට අනුව ඔබතේ මේක මේ විදියටම ලියා ගන්න. ගීතයකට අනුව නර්තනය. අවසානයටම තමයි ස්තුති කතාව. ස්තුති කතාව වාර්තාවක් කියන්නේ නැද්ද? ඔන්න ඒවත් දාන්න පුළුවන්, මැදට දාන්න පුළුවන්. ගන්නද? ඔබ තේලියා ගන්න. ලියපු අය හොඳට කියවල බලන්න. කතාව කියනකොට සර් ස්තුති කතාව කියලා මේ වැරදිනේ. නැකතේ හරි. මලිය ඔපෙන කලින් තමයි බින්දුවයි. බින්දුවයි මලිය ඔපෙන කලින් එක්කත්. ඉදිරිපත් කිරීමයි. හොඳයි ඉවර ළමයි කියව ගන්න ඕ ටික. මුලින්ම තිබෙන්නේ පිළිගැනීමේ කතාව නේද? ඒක කරන්නේ ඔයාලගේ යාළුවෙක්ම තමයි, සමිතිය මෙහෙවන කෙනා. කවුද පිළිගන්නේ? පිළිගන්නේ කවුද? පිළිගන්නේ පුතේ මේ සමිතියට ආපු නේද ගුරුවරු පිළිගන්නවා මුලින්ම. ඊට පස්සේ ශිෂ්‍ය නායකයෝ නම් ඒ අය පිළිගන්නවා නේද? දෙමාපියෝ පිළිගන්නවා නේද? ඊට පස්සේ තමන්ගේ පන්ති වල ඉන්න යාළුවෝ පිළිගන්නවා. ආරාධිත අමුත්තා. ඔව් ආරාධිත අමුත්තන් පිළිගන්නවා නේද? මුලින්ම පිළිගන්නවා ආරාධිත අමුත්තා නේද? එහෙම පිළිවෙලක් තියෙනවා.
හොඳයි මේකට මම ඡේදයක් පුති සමිතියක කරන ලද ඡේදයක් තියෙනවා මේ ඡේදය ඔයාලා මම දැන් පෙන්නන්නම් මේක ඔයාලා එක්ක ලියා ගන්න වෙනවා එහෙම නැත්නම් මේ දැන් දැසේ නෑ දැන් ලියන්න බෑ නේද එහෙම නැත්නම් print එකක් ගන්න වෙනවා ඔව් මේක ටුක්ටක් අපි කියවලා බලමු පොඩ්ඩක් ලොකු කරලා कैगे ඔ මයික් එක ඔන් කරගෙන ඉන්න එපා කියලා තියෙන්නේ. හරි දැන් අහගන්නකෝ. ආ දැන් පේනවා ටිකක් ලොකුවට නේද? ඔ මේ මෙහෙවීම කියලා කියන්නේ පුතේ සමිතිය මෙහෙවන අර ඉස්සරහ ඉන්න යාළුවෝ දෙන්න. නේද? ඒ කට්ටියට අපි කියනවා එක්ක සභාපතිතුමා කියලා කියනවා. ලේකම්තුමා කියලා කියනවා. සමිතියක ඉන්නනේ සභාපතිල ලේකම්ලා නේද? අන්නේ දෙන්න තමයි මේ මෙහෙවන්නේ. දැක්කද යයි කියන හැටි? සුබ උදෑසනක් ආයිබෝවන් මුලින්ම තිබෙන්නේ ඔබ සැම පිළිගැනීමයි පිළිගැනීමේ කතාව කිරීම සඳහා යසිරු සොයුරාට ආරාධනා කරමු ඊට පස්සේ යසිරු සොයුරා ඔක්කොම ටික පිළිගන්නවා නේද හරි ඒ ආයිමත් යා නැගිල්ල කියන සභාපතිතුමා ස්තුතියි ඔබට මීළඟට සමූහ ගීතයක් ගායනා කිරීමට ආරාධනා කරන්නේ රෝස කණ්ඩායමේ සොයුරු සොයුරියන්ට ආ මේ පන්ති කණ්ඩායම් තියෙනවා ඒ කණ්ඩායම් වල අය තමයි මේ විශේෂාංග ඉදිරිපත් කරන්නේ හරි දැන් ඔන්න ඒ කට්ටිය ඇවිල්ලා සමූහ ගීතයකුත් ගායනා කරනවා ඊට පස්සේ ආයිමත් සභාපතිතුමා නැගිටලා කියනවා බොහොම ස්තුතියි ඔබට ඔබ සියලු දෙනාටම මේ ආරාධනය කියවීමේ විශේෂාංගය ඉදිරිපත් කරන කවිෂා සොයුරියට ආ කියවීමේ විශේෂාංගය ඔන්න දැන් ඉදිරිපත් වෙනවා ඒ කියන්නේ පොතක් කියවනවා මොකක් හරි ලස්සනට කියවනවා නේද හරි දැන් එයත් ගියා ගියාට පස්සේ ස්තුතියි කවිෂා දැක්කද අර මොනෝhari විශේෂාංගයක් ඉදිරිපත් කරාම එයාට ස්තුති කරනවා නේද දැන් අපේ අරලිය කණ්ඩායම සූදානම් ගීතයකට අනුව නර්තනයක් ඉදිරිපත් කිරීමට ඔබටයි මේ අවස්ථාව ආයිමත් දැන් ඔන්න නර්තනයේ ගියාට පස්සේ අපේ සමිතියේ කටයුතු සමාප්ත කිරීම සඳහා සමාප්ත කරනවා කියන්නේ පොතේ අවසන් කරනවා හොඳේ ස්තුති කතාව කිරීමට මා රවිදු සොයුරාට ආරාධනා කරනවා හරි ඔන්න දැන් රවිදු ඒ කියන්නේ लेखम तुम्हारे ඔතනිය ඇති අලවන් හොඳද? ඔතනිය ඇති නාලවෝ. right. එහෙනම් අර ඔපුතේ මේක දැන් ඔය බලමු වීඩියෝ එකක් එවන්න පුළුවන්ද කියලා. මේ ඊට පස්සේ ඔකට ප්‍රශ්න ටිකකුත් තියෙනවා නේද? ඒ ප්‍රශ්න ටික ඔයාලා උත්තර ලියන්න ඕන. අරනේ ඒ ප්‍රශ්න ටිකට උත්තර අර දැන් පේන්නේ නැහැ දැන් අහගෙන ඉන්න ඕ හරි දැන් අහගෙන ඉන්නකෝ ඔන්න අපිට පුතේ ඊළඟ පාඩම තියෙන්නේ මේ අධ්‍යාපන චාරිකාවක් යන්න කැමතිද අධ්‍යාපන චාරිකාවක් යන්න ඔව් ඔව් හැබැයි ඉතින් අපිට මේ දවස්වල යන්න බෑනේ නේද යන්න බෑනේ ඒක නිසා ඔයාලට මතක ඇති ඔයාලා ගිහිපු අධ්‍යාපන චාරිකාවක් පාසලේ නේද අධ්‍යාපන චාරිකාව අන්නේ අන්නේ මතක දේවල් නේද අහගෙන ඉන්න ඔය ඒ මතකේ තිබෙන දේවල් වලින් තමයි මේ පාඩම අපිට කරන්න වෙන්නේ සමහර විට ඔයාලා යන්න ඇති කර්මාන්ත ශාලාවක් බලන්න ඔය DSI කර්මාන්ත ශාලාව ගාලේ තියෙනවනේ නේද
එහෙම නැත්නම් තේ කර්ම සත්තු අත්තකට අපි ගියේ ඒ වගේම සමහර අය යන්නේ ති ගොවිපලක් බලන්න ඔය ලබු දූව තියෙනනේ ගොවිපලක් නේද ඒක බලන්නේ අධ්‍යාපන චාරිකාව අපි යන්නේ නැති සමහර අය එහෙම නැත්නම් කොළඹ ගහලෝකාගාරේ බලන්න යන්නේ නැති කෞතුකාගාරේ බලන්න යන්නේ නැති නේද සත්තු වත්ත බලන්න යන්නේ නැති සමහර විට එහෙම නැත්නම් දියල්ලක් බලන්න යන්නේ නැති නේ මතකද එහෙම නැත්නම් මොනවා හරි අපි කියන්නේ උද්‍යානයක් බලන්න ඔය තේරාදෙනිය මල්වත්ත හග්ගල මල්වත්ත නේද ඒ වගේ දෙයක් බලන්න යන්නේ නැති එහෙම නැත්නම් මාටින් වික්‍රමසිංහ කෞතුකාගාරය නේද ඒ වගේ එකක් බලන්න යන්නේ නැති අන්න ඉතින් දැන් එහෙම අත්දැකීමක් ඔයාට තියෙනවා නම් මේ පාඩම කරන්න හරි ලේසි පුතේ පැහැදිලිද හරි ලේසි ඉතින් අපි හිතමු දැන් ඔන්න ඔයාලා ගියේ සත්තු වත්ත බලන්න කියලා හොඳද කල්පනා කරන් සත්තු වත්ත බලන්න තමයි දැන් ඔන්න ඔයාලා ගියේ කියලා හිතන්න ඕන ඊට පස්සේ දැන් ඔන්න ඔයාලා නේද හොඳට මේ මතක් කරගන්න චාරිකාව කොහොමද ගියේ නේද කීයටද පාසලෙන් ගියේ නේද ඊට පස්සේ බස් එක එහෙට යනකොට කීයද නේද අන්න ඒ වගේ වෙලාවක් මතක් කරගන්න ඊට පස්සේ ප්‍රවේශ පත්‍රය කියන්නේ සත්තු වත්ත නරඹන්න නේද ඒ ඇතුළට යන්න ඕනනේ නේද ටිකට් එකක් අරගෙන ඉතින් ටිකට් එක කොහෙන්ද ගත්තේ නේද ඊට පස්සේ කොහොමද ඇතුළට ගියේ පේලියටද නේද අංක පිළිවෙල ඊට පස්සේ කරනවා මං අයින් කරන එකක් තියෙනවා. සද්ද කරනවා නම් අයින් කරනවා. හරි, මුලින්ම පුතේ මින් මැදුර නේ? මින් මැදුර කියන්නේ මාළු ඉන්න එක මතකද? ඊට පස්සේ කුරුල්ලෝ ඉන්න තැන බලන්න ගියා. ඊට පස්සේ සමනල්ලෝ ඉන්න තැන බලන්න ගියා. නේද? ඊට පස්සේ ඔය ලොකු ලොකු සත්තු සිංහය, අකොටි, ආවලහා නේ අශ්වයා, ජිරාෆ් මතක ඇතිනේ ඔයාලට? ඒ වගේ සත්තු බලන්න ගියා. ඊට පස්සේ උරගයෝ ඒ කියන්නේ ඔය ඇදෙන සත්තු ඒ අය බලන්න ගියා නේද ওই විදිහට ඊට පස්සේ දිවා ආහාරය ගත්තේ කොහොමද නේද සවස් වරුවේ අලිසෙල්ලම් බලන්න ඇති නේ ඔන්නෝ මතක් කරගන්න අවසානයේ එහෙන් ආවේ කීයටද ගෙදරට එනකොට කීය විතර වෙලාද ඔන්න ඔය ටික තමයි ඔයාලා මේ කල්පනා කරගන්න ඕන තින ඒ විදිහට හදපු වார்த்தාවක් මංගාව තියෙනවා හොඳද ඒ විදිහට හදපු වார்த்தාවක් තියෙනවා මම ඒක ඔයාලට WhatsApp එකට දාන්නම් හොඳද ඒකෙත් print එකක් ගන්න අරගෙන පොතේ අලවන්න එහෙම නැත්නම් ලියන්න අම්මලාට කියලා ලියා ගන්න පුළුවන් නිකන් ලොකු අකුරේ හොනේ අම්මලෝ චූටි අකුරෙන් ලියලා අම්මාට කියන්න චූටි අකුරෙන් ලියන්න එපා අම්මේ පොඩ්ඩක් ලොකු අකුරෙන් ලියන්න කියලා හොඳද නැත්තම් චූටි අකුරේ ලියුවට පස්සේ ඔයාලට බලා ගන්න අමාරු වෙයි. හොඳද? හරි. ඒ විදිහට එහෙනම් ඒ වැඩෙත් ඔන්න කරන්න ඕන සිංහල වලට අද වැඩ වැඩි. ඒකෙත් මම දෙනවා ප්‍රශ්න. පැහැදිලිද? ඒකටත් ප්‍රශ්න තියෙනවා. හොඳේ? හොඳයි. එහෙනම් ඔන්න සිංහල පාඩම් දෙකක් ඔයාලට කරන්න සිද්ධ වෙනවා. ආයිමත් පරිසරය සහ පේපර් එක ලැබෙන කලින්. හොඳේ? හොඳයි. එහෙනම් ඔයාලා පුතේ මේ